එන්ක්‍රිප්ෂන් කියන පාට් එක මේ එන්ක්‍රිප්ෂන් කියන එක මම ස්ලයිඩ්ස් පාවිච්චි කරලා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මොකද එහෙම වුණොත් මටත් පැටලිලා ඔයාලටත් පැටලෙනවා ඒ නිසා මම වෙනම මේක එන්ක්‍රිප්ෂන් කියන පාට් එක ඩිස්කස් කරන්න හොඳට අහගන්න සමහරක් වෙලාවට මේක තේරෙන්නේ නැති වෙන්න පුළුවන් මොකද ටිකක් අමාරු නෙමෙයි පළවෙනියටම ඉගෙන ගන්න කෙනෙකුට චුට්ටක් අමුතු කන්සෙප්ට් එකක් වෙන්න පුළුවන් හරි මෙන්න මේ වගේ දැන් ඔයා හිතන්න දැන් අපි මේ එන්ක්‍රිප්ෂන් කියන එක පාවිච්චි කරන්නේ දත්තවල ආරක්ෂාව තියාගන්නනේ අපි දැන් මෙච්චර වෙලා දැන් මේ කතා කරගෙන එන්නේ දත්තවල ආරක්ෂාව තියාගන්න තමයි අපි මේ දැන් කතා කරන හැමදේම කතා කරගෙන එන්නේ එතකොට මේ දත්තවල ආරක්ෂාව ගැන කතා කරනකොට තියෙනවා গুপ্ত කේත සම්නිවේදනය කියලා එකක් गुप्त केत सन्निवेदने सिद्धवेन्ने जालयक ओस्से उपांग देखाक अतर सन्निवेदन कार्यक सिद्धुकरण वेलावेदी वेनत बाहिर जा एकने गुप्त केत सन्निवेदने वेन्नी सरलवम कीवोत्ते हम उपांग देखाक अतर सन्निवेदन कार्यक सिद्धवेनकोट එම සංනිවේදන කාර්ය වෙත බාහිර පාර්ශවයක් ඇවිල්ලා ඒකේ දත්ත වෙනස් කරන එක ඒවට දත්ත සංනිවේ ඒ දත්ත වලට සවන් දෙන එක නැත්නම් ඒ දත්ත වලට එක එක දේවල් කරන එක තමයි මේ গুপ্তකේත සංනිවේදනයේදී يعني গুপ্তකේත සංනිවේදනය කියන එකෙන් වළක්වනු ලබන්නේ. يعني গুপ্তකේත සංනිවේදනය කියන එක අපි පාවිච්චි කරන්නේ මොකටද දෙන්නේ කමියුනිකේට් කරනකොට ඒ දෙන්න කමියුනිකේට් කරන්නේ මොනවද කියලා අහගෙන ඉඳලා ඒවා විකෘති කරලා දැන් වා දන්නවා කොහොමද ඒව කරන්නේ දැන් DOS ඇටෑක් එකකින් එහෙම කරනවා ඊට පස්සේ ඔය එක එක ඇටෑක්ස් වලින් දෙන්නේ කතා කරනකොට ඒ තොරතුරු අහන් ඉන දැන් මෑන් ඉන් ද මිඩල් ඇටෑක් ගත්තොත් ඒකෙන් දෙන්නගේ තොරතුරු අහගෙන ඉන්නවා සහ ඒවා විකෘති කරන්න පුළුවන් හැකියාව යාළට තියෙනවා එතකොට මේ গুপ্তකේත සංනිවේදනය කියන එකේදී වෙන්නේ මේ গুপ্তකේත සංනිවේදනයේදී ඔන්න ඕක නවත්තන්න පියවර ගන්න එක තමයි වෙන්නේ. දැන් අපි මේ ටොපික් එක කතා කරන්නේ එන්ක්‍රිප්ෂන් කියලා එකක් යටතේනේ. මං චුට්ටක් මුලින්ම එක්ස්ප්ලেইন කරනවා මොකද්ද මේ එන්ක්‍රිප්ෂන් කියලා කියන්නේ කියලා. දැන් ඔයා හිතන්න ඔන්න කවුරු හරි කෙනෙක් ඉන්නවා. හරිද? මෙතන කවුරු හරි කෙනෙක් ඉන්නවා. මෙතනත් කවුරු හරි කෙනෙක් ඉන්නවා. මේ දෙන්න අතර දත්ත සංනිවේදනයක් සිද්ධ වෙනවා සාමාන්‍යයෙන් මේ එන්ක්‍රිප්ෂන් කියන එක කතා කරන්න ICT වල වෙන් වෙච්ච දෙන්නෙක් ඉන්නවා ඇලිස් සහ බොබ් කියලා දෙන්නේ නමුත් අපි ඇලිස් බොබ් ඕනේ නැහැ අපි කවුරු හරි පාවිච්චි කරලා අපි මේක කතා කරමු හරිද ඇලිස් සහ බොබ් කියලා දෙන්නෙක් ඉන්නවා ඔයා මොකක් හරි වීඩියෝ එකක් බලුවොත් එහෙම මේ එන්ක්‍රිප්ෂන් ගැන මේ ඇලිස් බොබ් දෙන්න තමයි YouTube එකේ හැම ගොඩක්ම වෙලාවට ඉන්නේ එතකොට මුලින්ම මම මේ গুপ্তකේත දැන් গুপ্তකේත සංනිවේදනය කියන එක ඔළුවට ගන්න ඕනේ මේ එන්ක්‍රිප්ෂන් කියන එක හොඳට අහගන්න එන්ක්‍රිප්ෂන් කියන කේදි කරන්නේ මොකද්ද කරන්නේ මෙයාට දැන් මෙයාට මොනවා හරි ඩේටා ටිකක් යවන්න ඕනේ කියලා හිතන්නකෝ අපි හිතමු මේ ඉන්නේ කවුද මේ ඉන්නේ අශේන් හරිද මේ ඉන්නේ කවුද මේ ඉන්නේ සසින්දු හරිද අශේන්ට ඕනේ සසින්දුට මොනවා හරි දෙයක් යවන්න අශේන් මොකද කරන්නේ මේ ඩේටා ටික ඔක්කොම මොකක් හරි එකක් ඇතුළට දාලා ඒ ටික එයා ඒ කියන්නේ එයා ඒක ආරක්ෂිතව මොකක් හරි එකක් ඇතුළට දානවා හරිද දාලා ඒක එයා අන්න එහෙම දාලා ඒක ආරක්ෂිතව හදනවට තමයි අපි කියන්නේ එන්ක්‍රිප්ට් කරනවා කියලා හරිද අපි සාමාන්‍යයෙන් කියනවා දත්ත කේතනය කියලා කියන්නේ අන්තර්ජාලය ඔස්සේ පාර්ශව දෙකක් අතර සංනිවේදන කරනකොට නැත්නම් දත්ත සම්ප්‍රේෂණය කරනකොට දත්්‍යවල සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා භාවිතා කරන গুপ্ত කේත සංනිවේදන ක්‍රමයක්. හරිද? එතකොට මේකෙදි කරන්නේ සරලවම කිව්වොත් එහෙම මේ අශේන්ට මොනවා හරි ඕන නම් එයා ඒ ටික මොකක් හරි එකක් ඇතුළට දාලා ඒ දාපු ටික එයා එන්ක්‍රිප්ට් කරනවා කියලා කියනවා මොකද ආරක්ෂිතව දානවා නම් මොකක් හරි එකට ඒක එන්ක්‍රිප්ට් කරනවා කියලා කියනවා අපි කියනවා සිංහලෙන් කේතනය කරනවා කියලා එහෙම කේතනය කරලා මෙයාට යවුවහම මෙයාට දැන් මෙයා මේක ආරක්ෂිතව හදලානේ තියෙන්නේ මෙයාට ආපුහම මෙයා මේ එන්ක්‍රිප්ට් කරලා තියෙන එක බලන්න නම් නැත්තම් කේතනය කරලා තියෙන එක බලන්න නම් මේ දත්ත ටික විකේතනය කරන්න ඕනේ නැත්තම් ඩීක්‍රිප්ට් කරන්න ඕනේ හරිද මේ එන්ක්‍රිප්ෂන් සහ ඩීක්‍රිප්ෂන් මත බැඳුණු දෙයක් තමයි අපි දැන් මේ කතා කරන්න යන්නේ එන්ක්‍රිප්ට් කරනවා
අනිත් පාර්ශවයට යවනවා එයා ඩීක්‍රිප්ට් කරගන්නවා. හරි. එතකොට මෙන්න මේ එන්ක්‍රිප්ෂන් කියන එක අපිට කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. ඩේටා එන්ක්‍රිප්ෂන් කියන එක කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. පළවෙනි එක අපි කියනවා සමමිතික යතුරු ඛේදනය, එහෙමත් නැත්නම් සිමෙට්‍රික් කී එන්ක්‍රිප්ෂන්. සිමෙට්‍රික් කී එන්ක්‍රිප්ෂන්. දෙවැනි එක අපි කියනවා අසමමිතික යතුරු ඛේදනය, නැත්නම් අසිමෙට්‍රික් කී එන්ක්‍රිප්ෂන් කියලා අපි හඳුන්වනවා. මේ දැන් ඔයාලට මේ වචනෙම තේරෙනවා අසමමිතික යතුරු ඛේදනය, සමමිතික යතුරු ඛේදනය මේ වගේ යතුරු කියලා වචනයක් පාවිච්චි වෙනවා. මොකද මේ යතුරක් කියලා කියන්නේ? මේ යතුරු කියලා වචනයක් පාවිච්චි වෙන්නේ මේ වගේදී දත්ත ඛේදනය කරන්න, නැත්නම් මෙන්න මේ මල්ලට දාලා මේක ඛේදනය කරන්න යතුරු පාවිච්චි කරනවා. හරිද? එතකොට සමමිතික යතුරු ඛේදනය නම්බර් 1 අපිට දීලා තියෙනවා සමමිතික යතුරු ඛේදනය නැත්නම් සිමෙට්‍රික් කී එන්ක්‍රිප්ෂන්. මතක ඇති සමහර වෙලාවට MCQ වල අපෙන් ඕක ගැන අහලා තිබුණා. සිමෙට්‍රික් කී එන්ක්‍රිප්ෂන් එකේදී ඔය යතුරු ඔක්කොම දත්ත ඛේදනය කරන්න, දත්ත විඛේදනය කරන්න ඔක්කොම පාවිච්චි කරන්නේ එකම යතුරක්. ඒ නිසා අපිට ඒක ගැන විශේෂයෙන් ඉගෙන ගන්න දෙයක් නැහැ. දත්ත ඛේදනයට මෙන්ම විකේතනයට එකම යතුරක් පාවිච්චි කරන ගුප්ත කේත සංනිවේදන ක්‍රමය මොකක්ද කියලා ඔයාගෙන් අහුවොත් ඔයා කියන්න ඕනේ සමමිතික යතුරු කේතනය, නැත්නම් සිමෙට්‍රික් කී එන්ක්‍රිප්ෂන් කියලා අපි හඳුන්වනවා. හරි, පැහැදිලිද කියලා මට චුට්ටක් කියන්න. මොකද මේක තේරුම් නැත්නම් එහෙම ටිකක් අමාරුයි. තගාල මට කියන්න පැහැදිලිද කියලා. මොකද සිමෙට්‍රික් කී එන්ක්‍රිප්ෂන් කියන්නේ කියන එක පැහැදිලි දත්ත ඛේදනයට මෙන්ම විඛේදනයට එකම යතුරක් පාවිච්චි කරන දත්ත සංනිවේදන ක්‍රමයක්. හරි, එහෙනම් අපි යමු ආපහු පාඩමට. දැන් ඔන්න ඔයාට ඔළුවේ තියෙන්න ඕන සමමිතික යතුරු ඛේදනය කිව්වහම සමමිතික යතුරු ඛේදනය කියලා කිව්වහම මේ සමමිතික යතුරු ඛේදනයේදී සිද්ධ වෙන්නේ දත්ත ඛේදනයට වගේම විඛේදනයටත් එකම යතුරක් පාවිච්චි කිරීම. හරි, එතකොට ඒක අපි පොඩ්ඩක් පැත්තකින් තියමු. මේකේ විශේෂත්වයක් ඉගෙන ගන්න නැහැ, එකම යතුරක් පාවිච්චි කරන නිසා. ඊළඟට අපි එනවා මෙන්න මේ අසමමිතික යතුරු ඛේදනය කියන එකට. අසමමිතික යතුරු ඛේදනය නම් හොඳට අහගන්න ඕනේ. අසමමිතික යතුරු ඛේදනයේදී අපි දත්ත ඛේදනයට එක් යතුරක් සහ දත්ත විඛේදනයට එක් යතුරක් පාවිච්චි කරනවා. හරිද? දත්ත ඛේදනයට එක් යතුරක් සහ දත්ත විඛේදනයට එක් යතුරක්. කවදාවත්ම දත්ත ඛේදනය කරන නැත්නම් දත් ඩේටා එන්ක්‍රිප්ට් කරන යතුරෙන් ඩේටා ඩික්‍රිප්ට් කරන්න බෑ. දත්ත ඛේදනය කරන යතුරෙන් දත්ත විඛේදනය කරන්න බෑ. ඔයා දත්ත ඛේදනයට ඒ පාවිච්චි කරොත් දත්ත විඛේදනයට වෙන යතුරක්. ඒ වගේ භාවිතා කරන යතුරු දෙකක් තියෙනවා මේ ඇසිමෙට්‍රික් කී එන්ක්‍රිප්ෂන් නැත්නම් අසමමිතික යතුරු ඛේදනයේදී. පළවෙනි එක තමයි අපි කියනවා පබ්ලික් කී නැත්නම් පොදු යතුර කියලා කියනවා. පොදු යතුර. හරිද? දෙවැනි එක අපි කියනවා ප්‍රයිවට් කී. ප්‍රයිවට් කී එහෙමත් නැත්නම් පෞද්ගලික යතුර. පොදු යතුර සහ පෞද්ගලික යතුර. එතකොට මේ දෙකෙන් ඕන එකක් පාවිච්චි කරලා දත්ත ඛේදනය කරන්න පුළුවන්. ඔයා ප්‍රයිවට් කී එකෙන් දත්ත ඛේදනය කරොත් ඒක විඛේදනය කරන්නේ අනිවාර්යෙන් පබ්ලික් කී එකෙන්. කවදාවත් ඛේදනය කරන යතුරෙන් විඛේදනය කරගැනීමේ හැකියාවක් ඔයාට නැහැ. හරිද? හැම වෙලෙම ඛේදනය කරන්නේ මොකෙන්ද? ඒකේ අනිත් යතුරෙන් තමයි විඛේදනය කරන්න ඕනේ. හරි, මේකෙදි මොකද්ද වෙන්නේ කියන එක මුලින්ම අහගන්න. පබ්ලික් කියපුවාම වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ඔයාට තේරෙනවා මේක පොදු යතුරක්. අපි වශයෙන් ගත්තොත් එහෙම මේක මේ මම මෙහෙම ලයිව් පර්සන්ස් ලා දෙන්න, ඒ කියන්නේ ලයිව් දෙන්නෙක් පාවිච්චි කරලා කතා කරාට මේක ඩිජිටල් දෙයක්. හරිද? මේක ඩිජිටල් දෙයක්. මේක මේ මිනිස්සු අතර සිද්ධ වෙන දෙයක් එහෙම නෙමෙයි. අපි ඒක තේරුම් ගන්න තමයි මේ දෙන්නෙක් පාවිච්චි කරන්නේ. හරි, පබ්ලික් කී එක ගත්තාම පබ්ලික් කී කියන එක පොදුයි. උදාහරණයක් ගත්තොත් අෂෙන්ට තියෙනවා අපි ඒ කියලා ගම් වශයෙන් කියන කෙනා.
අෂෙන් දන්නවා අෂෙන්ස් පබ්ලික් කී. අෂෙන්ගේ පබ්ලික් කී එක එයා අනිවාර්යයෙන්ම දැනගන්න ඕන. හරිද? එයා අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ අෂෙන්ස් පබ්ලික් කී. ඒ වගේම සසින්දු ගත්තොත් එහෙම සසින්දුරත් එයාගේ පබ්ලික් කී එක අනිවාර්යෙන් එයා දන්නවා. හරිද? මම මෙහෙම දාන්නම්. ඉරක් ඉරක් දාලා පබ්ලික් කී කියලා දාන්න. හරිද? අෂෙන්ට පබ්ලික් කී එකක් තියෙනවා සසින්දුට පබ්ලික් කී එකක් තියෙනවා. එතකොට අෂෙන් එයාගේ පබ්ලික් කී එක දන්නවා සහ සසින්දු එයාගේ පබ්ලික් කී එක දන්නවා. හරිද? රයිට්. එතකොට දැන් මේක පබ්ලික් නේ. එතකොට අෂෙන් දන්නවා අෂෙන්ගේ පබ්ලික් කී එක සසින්දු දන්නවා සසින්දුගේ පබ්ලික් කී එක. ඊට පස්සේ මේක පබ්ලික් නිසා අෂෙන් දන්නවා සසින්දුගේ පබ්ලික් කී එකක් දන්නවා. හරිද? දැන් මම මේ මෙයාල දන්න මොන මොනවද කී කියලා තමයි කියලා දෙන්නේ. සසින්දුගේ පබ්ලික් කී එකක් දන්නවා අෂෙන්. මොකද මෙයා පබ්ලික් කී එකක් නිසා. පබ්ලික් කී. සසින්දු ගත්තොත් එහෙම සසින්දු දන්නවා අෂෙන්ගේ පබ්ලික් කී එකක්. මොකද පබ්ලික් එකක් නිසා. එතකොට පබ්ලික් කී කියන එක ඕනම කෙනෙක් දන්නවා. අෂෙන් සසින්දුගේවත් දන්නවා සසින්දු අෂෙන්ගේවත් දන්නවා. එතකොට මේ පබ්ලික් කී කියන එක පොදුයි. පොදු නිසා ඕනම කෙනෙක් දන්නවා. බාහිර පාර්ශවයක් විදිහට මම ඉන්නවා නම් මම මගේ පබ්ලික් කී එකක් දන්නවා මේ දෙන්නගේම පබ්ලික් කී සුත් දන්නවා. පබ්ලික් කී කියන එක පොදු නිසා මේක හැමෝම දන්නවා. ඊළඟට ප්‍රයිවට් කී කියන එක වචනේ පරිසමාප්ත අර්ථයෙන් මොවට තේරෙනවා මේ කී එක ප්‍රයිවට්. එතකොට අෂෙන් දන්නේ අෂෙන්ගේ ප්‍රයිවට් කී එක විතරයි. අපි මෙතන දාමු ඒ ප්‍රයිවට් කී කියලා. ඒ ප්‍රයිවට් කී. ඊට පස්සේ සසින්දු ගත්තාම සසින්දු දන්නේ සසින්දුගේ ප්‍රයිවට් කී එක විතරයි. හරිද? එයා දන්නේ එයාගේ ප්‍රයිවට් කී එක විතරයි. ඒ ප්‍රයිවට් කී. එතකොට මට කියන්න අෂෙන් දන්නවද සසින්දුගේ ප්‍රයිවට් කී එක? අෂෙන් දන්නවද සසින්දුගේ ප්‍රයිවට් කී එක? දන්නේ නැහැ. සසින්දු දන්නවද අෂෙන්ගේ ප්‍රයිවට් කී එක? කවුරුත් කාගේවත් ප්‍රයිවට් කීස් දන්නවා. බාහිර පාර්ශවයක් විදිහට මම දන්නවද ඒ දෙන්නගේ ප්‍රයිවට් කීස්? නෑ, මම දන්නේ නැහැ. මම දන්නේ මගේ ප්‍රයිවට් කී එක විතරයි. හරිද? රයිට්. එතකොට ඕනම පාර්ශවයකට ප්‍රයිවට් කී එක දන්නවා සහ ඒ කියන්නේ තමන්ගේ ප්‍රයිවට් කී එක විතරයි දන්නේ. අපි දන්නව නම් දන්නේ අනිත් අයගේ පබ්ලික් කීස් විතරයි. අපිට කවදාවත් අනිත් අයගේ ප්‍රයිවට් කීස් බලා ගන්න බෑ. හරි, අපි යමු ආපහු මෙතෙන්ට. දැන් ඔන්න ඔයා දන්නවා අෂෙන් මොනවද දන්න කීස් සහ සසින්දු මොනවද දන්න කීස් කියලා ඔයාගේ ඔළුවේ අයිඩියා එකක් තියෙනවා. හරි, දැන් අපි බලමු මේ කීස් පාවිච්චි කරලා කොහොමද දත්ත කේතනය කරන්නේ සහ කොහොමද දත්ත විකේතනය කරන්නේ කියලා. මම මේ සම්පූර්ණ ප්‍රොසෙස් එක ඔයාලට කියලා දෙන්නේ. එතකොට ඔයාලට ඕන විදිහකට ඕන දෙයක් කරගන්න පුළුවන්. සමහර වෙලාවට වැදගත් වෙන්නත් පුළුවන්, සමහර වෙලාවට වැදගත් නොවෙන්නත් පුළුවන්. නමුත් මේක තමයි ඇසිමෙට්‍රික් කී එන්ක්‍රිප්ෂන් එකේදී වෙන්නේ. මේක දන්නේ නැතුව ඉතින් සාමාන්‍යයෙන් එසේ වලට මේ දෙක අතර වෙනස පහදලි කරන්න කිව්වොත් එමු ආට මේක ඔළුවේ තියෙන්න ඕන. හරි, ඊට පස්සේ දැන් ඔන්න අෂෙන් දන්න කීස් ටික දන්නවා සහ සසින්දු දන්න කීස් ටික දන්නවා. හරි, දැන් ඔන්න අෂෙන්ට ඕන වෙනවා සසින්දුට මොනවා හරි දෙයක් යවන්න. හැබැයි අෂෙන් කැමති නැහැ මේක දැනගන්නවට වෙන කවුරුවත්. එයාට ඒක සසින්දුටම විතරයි යවන්න ඕනේ. එයා බාහිර පාර්ශවයක් මේක දැනගන්නවට කිසිසේත්ම කැමති නැහැ. හරිද? එහෙනම් එයා මොකද කරන්න? මේ ඩේටා ටික එන්ක්‍රිප්ට් කරන්න ඕනේ. ඊළඟ වැදගත් කාරණාව තමයි මම ඉස්සරලා කියපු කාරණාව. මොනව හරි යතුරක් පාවිච්චි කරලා එන්ක්‍රිප්ට් කරොත් ඒක ඩික්‍රිප්ට් කරන්න ඕනේ ඊට අදාළ එහා පැත්තේ කියන අනිත් යතුරෙන්. පබ්ලික් කී එකෙන් එන්ක්‍රිප්ට් කරොත් ඊටම අදාළ දැන් ඒගේ පබ්ලික් කී එක අෂේන්ගේ පබ්ලික් කී එකෙන් එන්ක්‍රිප්ට් කරොත් ඩික්‍රිප්ට් කරන්න ඕනේ සසින්දුගේ කී එකකින් නෙමෙයි අෂේන්ගේම ප්‍රයිවට් කී එකකින් ඒටම අදාළ ඔපොසිට් කී එකකින්. හරිද? ඒක හොඳට මතක තියාගන්න. එන්ක්‍රිප්ට් කරන යතුරේම ප්‍රතිවිරුද්ධ යතුරෙන් තමයි ඩික්‍රිප්ට් කරන්න ඕනේ නැත්නම් විකේතනය කරන්න ඕනේ. ඔනෝක ඔළුවේ තියාගන්න මුලින්ම. හරි, දැන් ඔන්න අපි ඩේටා සෙන්ඩ් කරන්න තමයි හදන්නේ. හරි, එතකොට දැන් ඔන්න අෂෙන් මොකද කරන්නේ? සාමාන්‍යයෙන් දැන් අෂෙන් විසින් සසින්දුට
දත්ත යවනකොට එයා ඛේතනය කරන්න ඕනේ සසිඳුගේ පොදු යතුරෙන්. හරිද? ලියා ගන්නවනම් ලියා ගන්න. සසිඳුගේ පොදු යතුරෙන් තමයි ඛේතනය කරන්න ඕන. චුට්ටක් කතාව ලියා ගන්න. සසිඳුගේ නැමුලින්ම අහගන්න. මම ටයිම් එක දෙන්නම් ලියා ගන්න. මම ආපහු කියන්න. සසිඳුගේ පොදු යතුරෙන් තමයි ඛේතනය කරන්න. හරි. ඔයා මට චුට්ටක් කියන්න බලන්න. සසිඳුගේ පොදු යතුරෙන් නම් ඛේතනය කරන්නේ ඒ දත්ත විඛේතනය කරන්න පුළුවන් මොන යතුරෙන්ද? සසිඳුගේ පොදු යතුරෙන් නම් අපි ඛේතනය කරන්නේ විඛේතනය කරන්නේ මොන යතුරෙන්ද? ඊට අදාළ ප්‍රතිවිරුද්ධ යතුරු වන සසිඳුගේ පෞද්ගලික යතුරු නැත්නම් සසිඳුගේ ප්‍රයිවට් කී එකෙන් විතරයි එන්ක්‍රිප්ට් කරන්න ඩීක්‍රිප්ට් කරන්න පුළුවන් වෙන්නේ. හරි. දැන් ඔන්න අෂේන් මොකද කරන්නේ? මේ ඩේටා ටික ඔක්කොම අරගෙන එයා ඒවා එන්ක්‍රිප්ට් කරනවා නැත්නම් ඛේතනය කරනවා සසිඳුගේ පොදු යතුරෙන්. සසිඳුගේ පොදු යතුරෙන් ඛේතනය කරලා එයා ඒක සසිඳුට යවනවා. එතකොට සසිඳුට මේක ගියහම මේක විකේතනය කරන්න පුළුවන් වෙන්නේ සසිඳුට විතරමයි. ඇයි එහෙම කියන්නේ? මේ කිසියම් පොදු යතුරකින් ඛේතනය කරා නම් ඒක විකේතනය කරන්න පුළුවන් ඊට අදාළ ප්‍රයිවට් කී එක නැත්නම් පෞද්ගලික යතුරෙන් විතරයි. ඒතර පෞද්ගලික යතුර කියන එක හැමෝම දන්නේ නැහැ. සසිඳු විතරයි දන්නේ යාගේ ප්‍රයිවට් කී එක. එතකොට අෂේන් සසිඳුගේ පොදු යතුරෙන් මොකක් හරි එන්ක්‍රිප්ට් කරොත් ඒක ඩීක්‍රිප්ට් කරන්න පුළුවන් සසිඳුගේ ප්‍රයිවට් කී එකෙන් විතරයි. හරිද? එතකොට දැන් ඔයා හිතන අෂේන් යවන ඩේටා ටික වෙන කාට හරි යනවා. හරිද? බාහිර පාර්ශවයක් මේ හරි ඉන්නවා එයාට යනවා. එයාට ඒක ඩීක්‍රිප්ට් කරගන්න විදිහක් නැහැ. මොකද පොදු යතුරෙන් ඛේතනය කරලා තියෙන සසිඳුගේ පොදු යතුරෙන් එහෙනම් විඛේතනය කරන්න පුළුවන් සසිඳුගේ ප්‍රයිවට් කී එකෙන් විතරයි. සසිඳුගේ ප්‍රයිවට් කී එකේ අදාළ බාහිර පාර්ශවය දන්නේ නැහැ. එහෙනම් මොකද වෙන්නේ? යාට ඒ ඩේටා ටික ඩික්‍රිප්ට් කරන්න බැහැ. අන්න එතකොට අපිට කියන්න පුළුවන් මේ ඩේටා හරියට සේෆ් විදිහට කමියුනිකේට් වුණා නැත්නම් සේෆ් විදිහට අෂේන් විසින් සසිඳුට යවනු ලැබුවා කියලා. රයිට්? මට කියන්නේ එදාක්වා ටික පැහැදිලිද කියලා? හරි, පැහැදිලි. එතකොට මේක ලස්සන කතාවක් අහගන්න හරි ඉන්ට්‍රෙස්ටින් දෙයක්. ඊට පස්සේ හැබැයි මෙතනදී පොඩි ගැටලුවක් වෙන්න පුළුවන්. දැන් ඔයා හිතන්න, දැන් ඔයා හිතන් ඉන්නවා, හරි අෂේන් සසිඳුර යවුවා තමයි, හරියටම යවුවා. දැන් මේ ඩේටා ටික කාඩවත් මැදදී හැකර් කෙනෙකුට ගන්න බෑ. හරි, අපි තව කෙනෙක් ගමු මැදට. ඔන්න ඉන්නවා අපහාරකෙක් නැත්තම් හැකර් කෙනෙක්. අපි හැකර් විදිහට ගමු. කවුද ගන්නේ? මේ ඉන්නවා හැකර්. මෙයා මොකද කරන්නේ? මෙයාට ඕනේ මේ දෙන්න මොනවද කතා කරන්න කියලා බලාගන්න. අපි උදාහරණයක් විදියට ගමු. අපි විබෝධව ගමු. අපි උදාහරණයක් විදියට මෙයා මැදින් පැනලා මේ මොනවද කතා කරන්න කියලා මෙයාට බලන්න. මෙයා තමයි හැකර්. හරිද? රයිට්. එතකොට මෙයා මොකද කරන්නේ? මෙයා මැදින් ඉඳන් බලාගෙන ඉන්නවා මොකද මේ කරන්නේ, මේ දෙන මොනවද කතා කරන්න කියලා. හරිද? මේ දෙන මොනවද කතා කරන්න කියලා බලලා මෙයාට හැබැයි දැන් මෙයා බලනවා මොනවද අෂේන් යවන්නේ කියලා බලනවා මෙතන මැද ඉඳන්. බලනකොට මෙයා දකිනවා, ආහරි, මේ අෂේන් යවන්නේ සසිඳුට තමයි මොනවා හරි. හැබැයි මේක අෂේන් එන්ක්‍රිප්ට් කරලා තියෙන්නේ සසිඳුගේ පබ්ලික් කී එකෙන් කියලා මෙයා මැද ඉඳන් දකිනවා. හරිද? මැද ඉඳන් දැකලා ඊට පස්සේ මොකද කරන්නේ? මෙයාට මේක විකේතනය කරලා මේ පණිවිඩේ මොකද්ද කියලා බලන්න විදිහක් නැහැ. මොකද එයා සසිඳුගේ පබ්ලික් කී එක, සෝරි, ප්‍රයිවට් කී එක දන්නේ. මට කියන්න ඔයාලා විබෝධ දන්න කීස් මොනවද? එයා දන්න කීස් මොනවද? ටග්ගල කියන වෙලාව යන නිසා එයා දන්න කීස් මොනවද? කීස් කීයක් දන්නවද? ඒ කීස් ටික මොනවද? මට කියන්න කීස් කීයක් දන්නවද කියලා. චුට ගණන් කරලා කීස් මොනවද කියලා කියන්න ඕනේ. කීස් කීයක් දන්නවද? දැන් මෙතන පාර්ශ්ව තුනයි ඉන්නේ කියලා හිතලා කියන්න කීස් කීයක් දන්නවද? හතරක් දන්නවා කියලා කියනවා. මොනවද හතර කියලා අපි කතා කරොත් එහෙම විබෝධ දන්නවා අෂෙන්ගේ පබ්ලික් කී එක, අෂෙන්ගේ පොදු යතුර, විබෝධ දන්නවා විබෝධගේ පබ්ලික් කී එක සහ සසිඳුගේ පබ්ලික් කී එක කියන තුනම දන්නවා.
මේ තුනට අමතරව විබෝධ දනව එයාගේ ප්‍රයිවට් කී එක නැත්තම් පෞද්ගලික යතුර. හරි. දැන් අෂින් දැන් ඔන්න මේ ඩේටා ටික සසිඳුර යවනවා. මැද ඉඳලා මේ network එකේ මැද ඉඳලා විබෝධ මේ ඩේටා ටික ඔන්න ගන්නවා. අරගෙන මොකද කරන්න මෙයා බලනවා මේ ටික විකේතනය කරගන්න පුළුවන්ද කියලා විකේතනය කරගන්න විදිහක් නැහැ මොකද සසින්දුගේ public key එකෙන් encrypt කරලා තියෙන්නේ decrypt කරන්න සසින්දුගේ private key එක ඕනේ හරිද එතකොට එහෙම දන්නේ නැති නිසා එයා අපහසුතාවයට පත් වෙනවා එයා hacker කෙනෙක් විදිහට මැදින් හිටියට එයාට බලා ගන්න විදිහක් නැහැ හැබැයි මෙයා කැමති නැහැ මේ දෙන්න sannivedanaya කරනවට මෙයා කැමති නැහැ මේක සසින්දුට යනවට එයා මොකද කරන්නේ මෙයා මේක මැද ඉඳලා වෙනස් කරනවා හැබැයි මෙයාට මේ මෙයා මේක විශ්ලේෂණය කරනවා හරිද දැන් මේක දැන් අෂෙන් කියන්නේ දැන් මේ පණිවිඩය දැන් ඔන්න මෙයා ගාව තමයි තියෙන්නේ මෙයා මොකද කරන්නේ මේ පණිවිඩය පොඩක් බලනවා මොකද්ද කියලා බලා ගන්න විදිහක් නැහැ මොකද මේක එයාට ඩික්‍රිප්ට් කරගන්න විදිහක් නැහැ විනාඩියක් ඉන්නේ හරි ඉතින් දැන් මොකද විබෝධ කරන්නේ මෙයාට මේක මේවා කරගන්න බැරි නිසා මෙයා මොකද කරන්නේ දැන් පොදු යතුරේ රහස්‍යභාවයක් නැහනේ මෙයා මොකද කරන්නේ මෙයා මේක එන්ක්‍රිප්ට් කරනවා يعني මෙයා අෂේන් විදිහට පෙනිලා ඉඳලා සසින්දුට යවනවා පණිවිඩයක් මේ මේකම අෂේන් විදිහට පෙනිලා ඉඳලා මෙයා යවනවා මොකද පොදු යතුරේ රහස්‍යභාවයක් නැති නිසා දැන් මොකද අෂේන්ගේ පොදු යතුර විබෝධ දන්නවා විබෝධ දන්න නිසා සසින්දුගේ පොදු යතුරක් දන්නවා මෙයා සසින්දුගේ පොදු යතුරේ මේක පොඩ්ඩක් මොකක් හරි කරලා වෙනස් කරලා ආපහු සසින්දුට යවනවා හැබැයි සසින්දුගේ පොදු යතුරෙන්ම තමයි මේව කරලා තියෙන සසින්දු දන්නේ කවුද යුවේ කියලා හරිද හැකර් මැද ඉඳලා මොකද කරන්නේ අරක වෙනස් කරලා යවනවා දැන් සසින්දු හිතන් ඉන්නේ ආ මේක අෂේන්ම තමයි යෙව්වේ කියලා හිතන් ඉන්නවා නමුත් විබෝධ මැද ඉඳලා එක වෙනස් කරලා ආපහු සසින්දුගේ දැන් අර වෙනස් කරනවා කියන්නේ එයා එක පොඩ්ඩක් එහෙම හේ කරන්න පුළුවන් අර එයාට දැන් මෙන්න මෙහෙම දෙයක් චුට්ටක් මතක තියාගන්න දැන් ඩේටා එකක් එන්ක්‍රිප්ට් කරපුවාම ඒක ඩික්‍රිප්ට් කරන්න පුළුවන් හරිද ඩික්‍රිප්ට් කරාට අර නිවැරදිම පොදු නිවැරදිම යතුරකින් ඩික්‍රිප්ට් කරේ නැත්නම් ඒක يعني નિවැරදිම යතුරුකින් ડિક્રીપ කරේ නැත්නම් අපිට නිකන් සිම්බල්ස් නිකන් අපිට තේරුම් ගන්න බැරි අකුරු ගොඩක් තමයි පේන්නේ හරිද එතකොට විබෝධ මොකද කරන්නේ මේ පණිවිඩය වෙනස් කරලා සසින්දුගේ යතුරෙන්ම එන්ක්‍රිප්ට් කරලා අපහු යවන දැන් සසින්දු හිතන් ඉන්නවා මේකේ යෝගී අෂෙන් තමයි කියලා නමුත් අෂෙන් නෙමේ මැද ඉඳලා හැකර් කෙනෙක් මේක වෙනස් කරලා සසින්දුට යවලා තියෙන්නේ එතකොට ඔන්න ඔය ත්‍රෙඩ් එක තියෙනවා මේ සිමෙට්‍රික් කී එන්ක්‍රිප්ෂන් වලදී හරියට යවුවා කියලා හිතන් හිටියට හැකර් කෙනෙකුට ඕනනම් පුළුවන් පණිවිඩය වෙනස් කරලා යවන්න. මට කියන්න පැහැදිලිද කියලා? ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඔයා මට තේරෙනවා ඔයාලට හරියට තේරුන්නේ නැති වෙන්න ඇති. මම චුට්ටක් ආපහු කියන්නම්. පණිවිඩය වෙනස් කරනවා කියලා කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. දැන් අෂේන් දැන් ඔන්න පණිවිඩය එවනවා. අෂෙන් පණිවිඩය එවුවහම මේ පණිවිඩය විබෝධ තියාගන්නවා විබෝධ කරන්න යාට කැමති පණිවිඩයක් සසින්දුගේ මේ පබ්ලික් කී එකෙන් එන්ක්‍රිප්ට් කරලා යවන එක සසින්දු දන්නේ මේක මොකාද යුව කියලා දන්නේ නැහැ හිතන් ඉන්නවා මේක යුවේ අෂෙන් තමයි කියලා නමුත් විබෝධ කරන්න මැද ඉඳලා යාට කැමති එකක් තමයි යවන්නේ හරිද දැන් මෙයා how are you කියලා දැම්මනම් මෙයා මැද ඉඳලා ඔය how are you කියන පණිවිඩය අරගෙන මෙයා මේක මොකරි වෙන පණිවිඩයක් සසින්දුට යවනවා තොර සසින්දු රිප්ලයි කරන්නේ ඒකට. ඔය විදිහට මෙයා මැදින් ඉඳන් දෙන්නගේ මැසේජ් වෙනස් කර කර වෙනම ගේම් එකක් රන් කරනවා. පැහැදිලිද? ඔන්න ඕකට තමයි ඕක තමයි සිමෙට්‍රික් කී එන්ක්‍රිප්ෂන් වල තියෙන sorry asymmetric key encryption වල තියෙන ගැටලුව. හරි. මට කියන්න පැහැදිලිද කියලා. තොර asymmetric key encryption එකේදී asymmetric key encryption එකේදී වෙන්නේ මොකද්ද සහ ඒකේ තියෙන ගැටලුව මොකද්ද කියලා මම කිව්වා ඊළඟට අපි කතා කරනවා මේ ගැටලුව නැති කරගන්නේ කොහොමද කියලා. හරි ඊළඟට දැන් මම පොඩ්ඩක් යන්නම් මේකටත් ඔන්න ආ මේ ස්ලයිඩ් එක චුට්ටක් කියවුවොත් එහෙම මේකෙ මෙතන මේවා ඔක්කොම තියෙනවා ඉන් ඩීටේල් පැහැදිලි කරලා සිමෙට්‍රික් වර්සස් ඇසිමෙට්‍රික් ඔක්කොම තියෙනවා ඊට පස්සේ මෙන්න මෙතෙන්ට එනවා. හරිද මෙන්න මෙතනින් පස්සේ අපි එනවා මෙන්න මෙතන. දැන් මෙතනත් ඔයාලට මේ මිනිස්සු අරගෙන තමයි එක්ස්ප්ලেইন කරන්න හිම නැතුව කරන්න අමාරුයි
එහෙම නැතුව කියලා දෙන්න බෑ. ඔයාලට තේරෙනවා අනික අපි virtual විදියට කරන්නේ නිසා ඊටත් වඩා අමාරු. හරි, ඊළඟට දැන් මෙන්න මේ part එකට එනවා. මොකද්ද මේ part එකේදී කරන්නේ? හරි, දැන් ඔයා දන්නවා මෙතන ගැටලුවක් තියෙනවා. මෙයා මේ මැදින් ඉඳලා මෙයා වෙනම game එකක් run කරන ප්‍රශ්නේ එනවා මේ asymmetric key encryption වලදී. ඒක නැති කරගන්නේ කොහොමද? අන්න එතෙන්ට එනකොට ඒක නැති කරගන්න අපි සයින් කරනවා කියලා කරනවා, අත්සන් කිරීම කරලා කියලා දෙයක් කරනවා. එහෙමත් නැත්නම් අපි ඒකට කියනවා අංකිත අත්සනක් යොදනවා කියලා, නැත්නම් ඩිජිටල් සිග්නේචර් එකක් යොදනවා කියලා අපි කියනවා. හරිද, ඩිජිටල් සිග්නේචර් එකක් යොදනවා කියලා අපි කියනවා. මෙන්න මේ මැදින් ඉඳන් මේ කරන දේ නැති කරගන්න තමයි අපි ඩිජිටල් සිග්නේචර් එකක් යොදන්නේ. හරි, ඩිජිටල් සිග්නේචර් එක කියලා කියන්නේ digital signatures are used to verify the validity of an electronic document. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික ලියවිල්ලක වළංගුභාවය තහවුරු කිරීම සඳහා අංකිත අක්ෂර යොදාගනි, නැත්නම් digital signature එක යොදාගනි. දැන් මම පැහැදිලි කරලා දෙන්න හදන්නේ කොහොමද මේ digital signature එක පාවිච්චි කරන්නේ කියන එක. හරි, හොඳට අහගන්න. දැන් අශේන්ට ඕන වෙනවා මෙයාට මේ පණිවිඩය අර කලින් වගේම සංසිඳුට යවන්න ඕන වෙනවා. සංසිඳුට යවන්න ඕන වෙනකොට මෙයා මොකද කරන්නේ? කිසියම් මෘදුකාංගයක් පාවිච්චි කරලා, යම් යම් මෘදුකාංග තියෙනවා අපිට ඒවා වැඩක් නැහැ, කිසියම් මෘදුකාංගයක් පාවිච්චි කරලා මෙයාට මේ යවන්න ඕන මැසේජ් එක කොටස් කිහිපයකට වෙන් කරනවා. මේක නම් මැසේජ් එක, මේක කොටස් කිහිපයකට මෙයා වෙන් කරනවා. මෙන්න මේ ආකාරයට කොටස් කිහිපයකට වෙන් කරනවා. හරිද, කොටස් කීපයකට වෙන් කරලා මේ සොෆ්ට්වෙයාර් එක මගින් මේ කොටස් ටිකට වෙන් කරලා මේවා කියවන්න බැරි අක්ෂර බවට පරිවර්තනය කරනවා. හරිද, කියවන්න බැරි අක්ෂර බවට පරිවර්තනය කරනවා මේ මැසේජ් එක කොටස් කීපයකට වෙන් කරලා කියවන්න බැරි අක්ෂර බවට පරිවර්තනය කරන මේක සොෆ්ට්වෙයාර් එකකින් තමයි කරන්නේ. එහෙම කරන මේ සම්පූර්ණ ක්‍රමවේදය අපි හඳුන්වනවා පූර්ණය කියලා. එහෙමත් නැත්නම් හෑෂින් විදිහට හඳුන්වනවා. හරිද, මොකක්ද කරන්නේ? අශේන් මොකද කරන්නේ? කිසියම් සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරලා මේ මැසේජ් එක කුඩා කොටස් වලට වෙන් කරනවා. ඒ වෙන් කරන්නේ කියවන්න බැරි අක්ෂර බවට ඔටෝමැටිකලි මේ සොෆ්ට්වෙයාර් එකෙන් ඒක හැදෙනවා. හරිද, එහෙම කරලා එයා මොකද කරන්නේ? ඒ කුඩා කොටස් ටික ගන්නවා. එතකොට මේ සම්පූර්ණ කුඩා කොටස් වලට වෙන් කරන මේ ප්‍රොසෙස් එකට අපි කියනවා හෑෂින් කියලා, නැත්තම් පූර්ණය කියලා අපි හඳුන්වනවා. මේ පූර්ණය කියන ප්‍රොසෙස් එක කරපුවාම අපේ මැසේජ් එක කුඩා කොටස් වලට වෙන් වෙලා පොඩි පොඩි කොටස් කිහිපයක් අපිට හම්බ වෙනවා. අනේ එක කොටසකට අපි කියනවා මැසේජ් ඩයිජෙස්ට් කියලා. එහෙමත් නැත්නම් සිංහල නමක් නම් මම දන්නේ නැහැ, මැසේජ් ඩයිජෙස්ට් කියලා කියනවා. හරිද, මැසේජ් ඩයිජෙස්ට් කියන්නේ මෙන්න මේක කුඩා කොටස් වලට වෙන් කරපුවාම අපි ඒ එක කුඩා කොටසකට කියනවා මැසේජ් ඩයිජෙස්ට් එකක් කියලා. මං චුට්ටක් ලියන්නම්, අවශ්‍ය කෙනෙකුට ලියා ගන්න පුළුවන්. message digest කියලා හඳුන්වනවා ඒ hashing කියන ක්‍රමවේදය හරහා එන එක කුඩා කොටසකට. ඊට පස්සේ අශේන් මොකද කරන්නේ? මේ කුඩා කොටස් ඔක්කොම ටික එකතු කරලා එයා මොකද කරන්නේ? එයාගේ private key එකෙන් encrypt කරනවා. අශේන් මොකද කරන්නේ? මේ කුඩා කොටස් ටික අශේන්ගේ private key එකෙන් encrypt කරනවා. හොඳට අහගන්න, මෙයා මේ කුඩා කොටස් ටික අරගෙන ඔක්කොම එකතු කරලා එයාගේ ප්‍රයිවට් කී එකෙන් නැත්තම් පෞද්ගලික යතුරෙන් තමයි එන්ක්‍රිප්ට් කරන්නේ. එන්ක්‍රිප්ට් කරාට පස්සේ පෞද්ගලික යතුරෙන් ඊළඟට එයා මොකද කරන්නේ? මෙන්න මේ එන්ක්‍රිප්ට් කරලා එන අවුට්පුට් එකක් තියෙනවානේ, අර චූටි චූටි මැසේජ් ටික එකතු කරලා එයා එයාගේ පෞද්ගලික යතුරෙන් එන්ක්‍රිප්ට් කරපුවාම මොකක් හරි අවුට්පුට් එකක් එයාට හම්බ වෙනවානේ. අන්න ඒකට තමයි අපි කියන්නේ මොකද්ද සයින් එක කියලා. එහෙමත් නැත්නම් ඩිජිටල් සිග්නේචර් අංකිත අක්ෂර කියලා අපි හඳුන්වන්නේ අදාළ මැසේජ් එක කුඩා කොටස් වලට වෙන් කරලා ඒ එන කුඩා කොටස් ටික එකට එකතු කරලා තමන්ගේ පෞද්ගලික යතුරෙන් කේතනය කරයි නම් එම ලැබෙන ප්‍රතිදානය අපි හඳුන්වනවා මොකක් කියලාද? අංකිත අක්ෂර කියලා. ඔන්න ඔය අංකිත අක්ෂර හදාගන්න විදිහ තමයි මම කිව්වේ. මේක සොෆ්ට්වෙයාර් එකක් මාර්ගයෙන් තමයි සිද්ධ වෙන්නේ. මේවා මේ ෆිසිකලි මිනිසු කරන දේවල් නෙමෙයි, වරදවා වටහා ගන්න එපා. අපි මිනිසු භාවිතා කරලා එක්ස්ප්ලেইন කරාට ඊට පස්සේ මොකද කරන්නේ? දැන් ඔය මැසේජ් දැන් එයා අංකිත අක්ෂර කියලා එකක් හදාගත්තානේ.
ඊට පස්සේ අශේන් මොකද කරන්නේ යාගේ මැසේජ් එක අරගෙන මෙන්න තියෙනවා යාගේ මැසේජ් එක මේ මැසේජ් එකට මේ අංකිත අත්සන ඔහොම එල්ලනවා හරිද මේ අංකිත අත්සන අංකිත අත්සන මැසේජ් එක සම්බන්ධ කරලා යවනවා කාටද සසින්දුට යවනවා හරිද සසින්දුට යවනවා ඒ කියන්නේ සසින්දුට යවනවා කියලා කියන්නේ මොකද්ද කරන්නේ අශේන් මේ පණිවිඩයට අංකිත අත්සන සම්බන්ධ කරලා මේ සම්පූර්ණ පණිවිඩය මෙයා මොකද කරන්නේ සසින්දුගේ පොදු යතුරෙන් විකේතනේ කියන්නේ සෝරි කේතනේ කරලා දැන් ඔන්න හොඳට අහගන්න මේ තියෙන්නේ මොකද්ද අංකිත අත්සන මේ තියෙන්නේ මොකද්ද පණිවිඩය මේ පණිවිඩයට අංකිත අත්සන සම්බන්ධ කරලා මේ සම්පූර්ණ පණිවිඩවම ආර කලින් වගේ සසින්දුගේ පබ්ලික් කී එකෙන් විකේතනය කරලා සසින්දුට යවනවා ඔන්න යවුවා දැන් මැද ඉන්නවා අර කලින් වගේම හැකර් නැත්නම් විබෝධ ඉන්නවා මැද ඉඳන් විබෝධ ගන්නවා මේ පණිවිඩය හරිද විබෝධ ගන්නවා මේ පණිවිඩය හැබැයි විබෝධ අරගෙන දැන් ඔන්න විබෝධ මැසේජ් එක බලනවා මැසේජ් එක බලලා එයා මොකද කරන්නේ මැසේජ් එක තියාගෙන වෙනත් මැසේජ් එකක් යවනවා සසින්දුට වෙනත් මැසේජ් එකක් යවද්දී එයා මෙයා මොකද කරන්නේ මේ අෂේන්ගේ ප්‍රොසෙස් එකම පාවිච්චි කරලා මෙයාට යවන්නේ හරිද එතකොට දැන් ඔයා හිතන්න දැන් ඔන්න අශේන්ට සෝරි සසින්දුට මොකක් හරි පණිවිඩයක් හම්බ වෙනවා සසින්දු මොකද කරන්නේ මුලින්ම ඒ පණිවිඩේ තමන්ගේ ප්‍රයිවට් කී එකෙන් එන්ක්‍රිප්ට් කරලා අර ඇතුලේ තියෙන ඩිජිටල් සිග්නේචර් එක ගන්නවා හරිද දැන් ඩිජිටල් සිග්නේචර් එක කියන එක අශේන් එන්ක්‍රිප්ට් කරලා තියෙන්නේ එයාගේ පෞද්ගලික යතුරෙන්නේ එතකොට ඒක අනිවාර්යෙන්ම ඩීක්‍රිප්ට් වෙන්න ඕනේ අශේන්ගේම පොදු යතුරෙන් හැබැයි විබෝධ මොකද කරේ මැද ඉඳන් විබෝධ එන්ක්‍රිප්ට් කරේ එයාගේ පෞද්ගලික යතුරෙන් හරිද විබෝධ මැද ඉඳන් එන්ක්‍රිප්ට් කරේ තමන්ගේ ඩිජිටල් සිග්නේචර් එක එයාගේ පෞද්ගලික යතුරෙන් එතකොට එයාගේ පෞද්ගලික යතුරෙන් එන්ක්‍රිප්ට් කරපුවාම සසින්දු බලනවා හරි මේ මැසේජ් එක ඩිග්‍රිප්ට් වෙන්නේ නැහැ අශේන්ගේ ඒ කියන්නේ මේ ඩිජිටල් සිග්නේචර් එක ඩිග්‍රිප්ට් වෙන්නේ නැහැ අශේන්ගේ පබ්ලික් කී එකෙන් ඒ කියන්නේ මැද ඉඳන් කවුරු හරි මේ මැසේජ් එක වෙනස් කරලා තමන්ගේ ප්‍රයිවට් කී එකෙන් එන්ක්‍රිප්ට් කරලා තියෙනවා. අන්න හරේ සසිල් දැනගන්නවා මේ මැසේජ් එක වෙනස් වෙලා තියෙන්නේ මැදින් යම් කිසි හැකර් කෙනෙකුට මේ මැසේජ් එක අහුවෙලා තියෙනවා කියලා. එතකොට මෙයාට දැනගන්න පුළුවන් යම් කිසි සිකියුරිටි ත්‍රෙට් එකක් ඇති වෙලා තියෙනවා කියලා. එතකොට අපේ මැසේජ් එකේ තියෙන ආරක්ෂාව වැඩි. හරිද? දැන් මෙයා මේක ගත්තට මෙයාට මේක කියවන්නත් බෑ. හැබැයි මෙයා නොමග යනවාද? නොමග යන්නේ නෑ. මෙයා දැනගන්නවා මේක ඒවල තියෙන්නේ අශේන් නෙමෙයි කියලා. මට කියන්න පැහැදිලිද? හරි. ඔන්න ඔය ඕක තමයි වෙන්නේ ඩිජිටල් සිග්නේචර් කියන එකේදී. එතකොට මැදින් කවුරු හරි ඉඳලා දැන් එතකොට ඔයා බලනවා ඉතින් දැන් ඒකෙදිත් එහෙනම් හොරකම් කරානේ කියලා. ඔව් හොරකම් කරා නමුත් මේ පාර්ශවය නොමග යන්නේ නැහැ. මේ පාර්ශවය නොමග යාමක් සිද්ධ වෙන්නේ නැහැ මැද හැකර් කෙනෙක් ඉඳලා වෙනස්කමක් සිදු කරා කියලා. ඒකට හේතුව මෙයා දැනගන්නවා මේක වෙනස් කරලා තියෙන්නේ මොකද මේක අෂේන්ගේ ප්‍රයිවට් කී එකෙන් එන්ක්‍රිප්ට් කරලා තියෙන එක පබ්ලික් කී එකෙන් ඩික්‍රිප්ට් වුනේ නැති නිසා. එයා දන්නවා වෙනස් වෙලා කියලා. යම් අවස්ථාවක අර අශේන් අර මැසේජ් එකට සම්බන්ධ කරලා ලැබපු ඩිජිටල් සිග්නේචර් එක අශේන්ගේම ප්‍රයිවට් කී එකෙන් සෝරි අශේන්ගේ පබ්ලික් කී එකෙන් ඩික්‍රිප්ට් වුණොත් හරි එහෙනම් මැසේජ් එක වෙනස් වීමකට ලක් වෙලා නැහැ. හරි මං හිතනවා පැහැදිලි ඇති කියලා. එතකොට අපි අපේ ප්‍රසන්ටේෂන් එක සෝරි අපේ chart එකට ගියොත් මෙන්න මේ encryption කියන part එක එතනින් අවසන් වෙනවා. encryption කියන part එක එතනින් අවසන් වෙනවා. හරි. අපි ආවොත් මෙන්න මේ sign in කියලා what is signing in addition to data privacy business may need to verify an email message as authenticity this can be accomplished with message signing digital signature ගැන තමයි මේ කියන්නේ. එතකොට මම මේක ගැන කතා කරන්න යන්නේ නැහැ. ඔයාලට චුට්ටක් මේ slides බලන්න පුළුවන්. මෙන්න මෙතන ඉඳන්. මෙන්න මෙතන ඉඳන් 27 වෙනි එකේ ඉඳන් 30 32 වෙනි slide එක දක්වා ඔව් 32 වෙනි slide එක නෙමේ 34 වෙනි slide එක දක්වා 28 සිට 34 දක්වා 27 සිට 34 දක්වා සම්පූර්ණ වෙන්න මේ මම කියලා දුන්න process එක තමයි සිද්ධ වෙන්නේ 27 වෙනි slide එකේ සිට 34 වෙනි slide එක දක්වා
හරි එතකොට අපි ඒ පාට් එක ඉවර කරනවා එතනින් ඊළඟට අපි එනවා ඊළඟ ටොපික් එක මොකක්ද බෑකප්ස් කියන ටොපික් එකට හරිද බෑකප්ස් කියන ටොපික් එකට හරි බෑකප්ස් බෑකප්ස් කියන එක නම් ඔයා දන්නවා අපිට සාමාන්‍යයෙන් කියනවා ඩේටා වල සිකියුරිටි එක තියාගන්න බෑකප් එකක් තියාගන්න කියලා ඒ කියන්නේ බෑකප් එකක් කියලා කියන්නේ සරලවම ඔයාගේ අදාළ ඩොකියුමන්ට්ස් වල හරි ඔයාගේ මොනවා හරි අදාළ ইনফরমේෂන්ස් වල කොපි එකක් තියාගන්න එක තමයි මේ බෑකප් එකක් කියලා කියන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් බෑකප් තියාගන්නේ කොහෙද? අපි අපේ ඩ්‍රයිව් එකට අප්ලෝඩ් කරනවා අපේ අවශ්‍ය ඩොකියුමන්ට්ස්. කියන්නේ ක්ලවුඩ් ස්ටෝරේජ් එකට දානෝ. මේ විදිහට අපිට අවශ්‍ය ඕනම තැනක බෑකප්ස් තියාගන්න පුළුවන්. මෙතන වාට දීලා තියෙනවා මේ රෙගියුලර් බෑකප් බෑකප්ස් ඔෆ් ඕල් ඩේටා ඔෆිස් ऑफिस साइट स्टोरेज ऑफ बैकअप डेटा सेट्स एक यानी आप इधर क्लाउड स्टोरेज जगह गूगल ड्राइव वेक वन ड्राइव वेक वगैरह देवर पाविच कल बैकअप्स दिया गान पुलवा मैं तंग दिवा तेरुंगा नोने में मी मैं साइट डेटिंग किया ने बैकअप पे का किया ने मुखाद किया ने कर क्या ना तमाई आइडिया का देन ने वाटर इस और बैकअप पे का किया किया ने मुखाद बैकअप पे का किया किया ने අපි මොකක් හරි දෙයක කොපි එකක් තියාගන්නවා නම් අපි ඒකට හඳුන්වනවා බෑකප් එකක් කියලා. Process of keeping a copy of a file or more other item of data made on an alternative location in case the original is lost or damaged. Original එක damage වුණොත් හරි lost වුණොත් හරි අපිට alternative location එකක අපි මොකක් හරි ඒ original එකේ කොපි එකක් තියාගන්නවා නම් අපි ඒක හඳුන්වනවා බෑකප් එකක් කියලා. राइट है तो फिर आप यहाँ पे चार्ट के टावर में ना मैं पार्ट के बैकअप्स किए ना पार्ट के ही वर्वे ना हाँ මේ මම කියන්නේ සම්පූර්ණයෙන්ම මම අද මේ පාඩම ඉවර කරන්න තමයි කියන්නේ රෙඩි උනේ නමුත් මම ටිකක් සානීප නැතු ඉන්නේ මට ටිකක් ඉන්කන්වීනියන්ට් ගතියක් දැනෙනවා මේ කියන්නේ පාඩම කරගෙන යන්න එනිසා මම බෑකප්ස් කියන පාර්ට් එකෙන් නතර කරනවා එතකොට අපිට තව ගොඩක් තියෙනවා මේක කියන්නේ දිගටම කරොත් තව පැයකමාරක්වත් යයි එනිසා මම මේ පාර්ට් එකෙන් නතර කරනවා කියන්නේ තරහ වෙන්න එපා මේ මැදින් නතර කරා කියලා ඒකට හේතුව මේ මේ පාඩම මෙවර කරේ නැහැ කියලා ටිකක් නිකන් අමාරුයි වගේ කියලා හිතනවා ඉස්සරහට යන්නේ ඒ නිසා මම අදට මෙතනින් චුට්ටක් නතර කරනවා මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් મેસેජ් එකක් දාන්න එහෙනම් අපි අදට චුට්ටක් ස්ටොප් කරමු මෙතනින් හරි thank you හැමෝටම join වුණාට